හොඳයි අපි ඊළඟට සාකච්ඡා කරමු සමාජයේ කෙරෙහි මාධ්‍ය බලපෑම වෙන ආකාර තුනක් ගැන අපි කියවයි පළවෙනි කාරණාව තමයි සංස්කෘතික සංස්කෘතික කම්පණය පිළිබඳ සංස්කෘතික කම්පණය කම්පණය පිළිබඳ මොකද මේ සංස්කෘතික කම්පණය කියලා කියන්නේ කම්පණය කියන්නේ අපිට තියෙනවා බය වීමක් බිය ගැනීමක් කියලා අර්ථය තියෙනවා බලන්න දැන් සංස්කෘතික අගය කරන ලබන අංග බාහිර සංස්කෘතික අංග වලින් යටපත් වීම හේතුවෙන් සමාජය තුළ ඇතිවන සංවේදීභාවය සංස්කෘතික කම්පණය අපි දැන් අපිකාවක සංස්කෘතියක් තියෙන මේක A කියන සංස්කෘතිය පිළිදෙනවා B කියන සංස්කෘතිය B කියන සංස්කෘතිය B කියන සංස්කෘතිය යම් තරමක දුර්වල සංස්කෘතියක් දුර්වල සංස්කෘතියක් තරමක දුර්වලතාවයක් ඒකින සංස්කෘතිය බොහෝ ජනයා ප්‍රිය කරන ප්‍රබල සංස්කෘතියක් වෙනවා මේ ප්‍රබල සංස්කෘතියක් දැන් කොහොමද කියද මේ ප්‍රබල සංස්කෘතිය විසින් මේ ප්‍රබල සංස්කෘතියේ දින සංස්කෘතික අංග බාහිර කරන අපිටත් මේ දුර්වල සංස්කෘතියට ලමාදී නැත දුර්වල සංස්කෘතියට ඇතුළු වෙන ඒ හේතුවෙන් මේ බී කියන සංස්කෘතිය තුළ ඇති වෙන බී කියන සංස්කෘතිය තුළ ඇති වෙන සංවේදීභාවය අපි අඳුර ගන්නවා සංස්කෘතික කම්පණය කියලා. සමගාතෝ ඒ කියන සංස්කෘතිය බී කියන සංස්කෘතියට තමන්ගේ ශක්තිමත් ප්‍රබල සංස්කෘතික අංග ලබා දෙන විවිධ ආකාරයෙන් ලබා දෙන ඒව ලබා දීම බීට දැනෙනකොට බීකේ සංස්කෘතිය දැනෙනකොට ඒ සංස්කෘතිය කම්පණයට පත් වෙනවා සංවේදී වෙනවා අපි ඒකට කියනවා සංස්කෘතික කම්පණය කියලා මේ කම්පණය ඇතුළේ අපි ගත්තොත් ගැටුමක ස්වභාවයෙන් ස්වරූපයක් එහෙම වෙන්නේ සංවේදී අංශවලට එල්ලවන බලපෑමක් දෙන්නේ සංවේදී අංශවලට එල්ලවන බලපෑමක් දෙනවා සංස්කෘතික කම්පණය ඇතුළේ විතර වැඩිදි අරගලා ලෙස අපි දකින්න පුළුවන් මේ සංස්කෘතික ගැටුමක් ලෙස වෙනවා දෙන්න පුළුවන් මේ සංස්කෘතියෙන් අතර නොගැලපීම පිළිගැනීම ආදී කරුණවල ගැටුම නිර්මාණය මේ ඒකින සංස්කෘතියෙන් බී කියන සංස්කෘතියට දෙන ලබන සංස්කෘතික ආංග පිළිගන්නව නම් ගැටුමක් නෑ නොපිළිගන්නව නම් ගැටුමක් පටන් ගන්න ගැටුමක් ආරම්භ අන්න එතනදී සංස්කෘතික කම්පණයේ ප්‍රබලතාවය අඳුර ගන්න පුළුවන් මේ සංස්කෘතික කම්පණය තුළ අපිට දකින්න පුළුවන් සමාජය තුළ සමහර සංස්කෘතික වල විවාහය කියන සාධකය නිසා ගැටුම් ඇති වෙච්ච බව දකින්න පුළුවන් විවාහය කියන සාධකය කොහොමද විවාහය කියන සාධකය පදනමක් වෙන්නේ විවාහය සංස්කෘතික කම්පණය ගන්න තත්ත්වයට පත් වෙන්නේ කොහොමද දැන් සමහර විවාහ සමහර සංස්කෘති අනුගමනය කරන්නේ නැත්නම් අනුමත කරන්නේ නැහැ ඒ නොගැලපෙන සංස්කෘතියක් විවාහය නොගැලපෙන තව සංස්කෘතියක් එක්ක බද්ධ වුණාම ඔන්න ගැටුම පටන් ගන්නවා ඒ රටවල් අනුමත නොකරන කාරණා නිසා එතකොට විවාහය දික්කසාදය ආදී මේ කාරණා ප්‍රබල කාරණා වෙන්නේ නැහැ සංස්කෘතික කම්පණයක් ඇති වෙන්නේ. නමුත් මේවා සංස්කෘතික කම්පණයට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් අපි හිතමු බටහිර ක්‍රමවේදී මෙහෙට ආදේශ කිරීම ගැනම අර ගන්නවා. සමහර අපේ සංස්කෘතිය අපිට දකින්න පුළුවන්. ග්‍රාමීය සංස්කෘතිය ඇතුලේ බටහිර සංස්කෘතිය ලක්ෂණ බටහිර සංස්කෘතිය ලක්ෂණ විවාහයක වගේ අපි දැක්කොත් එහෙම මේක විශේෂ කාරණා බවට පරිවර්තනය වෙනවා දැන් මෙව සමහර වැඩිහිටි සමාජ පිළිගන්නේ නැහැ සංස්කෘතික කම්පණය තියෙනවා එතකොට උන්ගේ ප්‍රකාශන වලම කවද වෙච්ච දේවල්ද මේ වෙන්නේ මෙවැනි අර්ථකථන මිනිස් නිර්මාණය කරන්නේ මෙන්න මේ තත්ත්වයන් නිසා නමුත් මේවා බරපතල කාරණා නෙවෙයි නව සංස්කෘතික අංගකට එක සමාජයේ සමහර කොටස් නව සංස්කෘතික අංග බාරගෙන අපේ වර්තමාන එවැනි උත්සවයක් ගත්තත් අලුත් අලුත් දේවල් දෙනවා. ඒවා මිනිස්සු බාර ගන්නයි ඉන්නේ. සමහර අය බාර ගන්නේ නැහැ. ඒතර කොටසක් බාර ගන්නවා කොටසක් බාර ගන්නේ නැහැ. ඔන්න ගැටුමකට.
So samaje sampradaya dadilesa pavathima mita hetu. Samaje sampradaya prabalana onna bala manasa. Samaje sanskruti nisada sanskrutika kampana karana. So loka ithase advedi vashayen api dannawa udaharanam baluma oba me sanskruti kampana tattwaya kohomada vela thiyenne kiyala. Api metana sakatcha kare sanskrutika kampana pilimana. Api ilagada sakatcha karana sanskrutika සංස්කෘතික ආක්‍රමණය මොකද මේ සංස්කෘතික ආක්‍රමණය කියන්නේ සංස්කෘතික ආක්‍රමණය කියලා කියන්නේ මොකක්ද දැන් බලන්න මේ සංස්කෘතියක තිබුණු ලක්ෂණ තව සංස්කෘතිය ඒ නිසා සංස්කෘතික කම්පන තත්ත්වය නැති සංස්කෘතික ආක්‍රමණය කියලා කියන්නේ ප්‍රබල සාධකයක් අපි දන්නවා ඉතිහාසයේ පැරණි කාලේ ඉඳලා ආක්‍රමණ සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ ආක්‍රමණය මොකද වෙලා තියෙන්නේ? අපි දන්නවා අතර චෝල, පාණ්ඩ්‍ය, කේරළ, ලන්දේසි, පෘතුගීස, ඉංග්‍රීසි මේ සියලුම අය ලංකාව ආක්‍රමණය කරා. ඒ කාලවල ආක්‍රමණය කරලා ඒගොල්ලන්ගේ සංස්කෘතිය දිවිච්ච දේවල් අපිට දුන්නා. දැන් අපේ සංස්කෘතිය මෙවුවා තියෙනවා. දැන් ඒක අපේ වෙලා තියෙනවා. ඒ සංස්කෘතියේ දේවල් අපේ වෙලා තියෙනවා. අපිට තියෙන ඒකට මේ සියලු දේවල් ඒක මොකද සංස්කෘතිය? පෘතුගීසි වචන අපේ සංස්කෘතිය ලන්දේසියවත් තියෙනවා ඉංග්‍රීසියවත් තියෙනවා මේ සියලු දේවල් එකතු වෙලා තියෙනවා දැන් සංස්කෘතික ආක්‍රමණය කියලා කියන්නේ නේද වචනේ අපි ගත්තාම මේක පරපතර தත්ත්වයේ වචන ආක්‍රමණය මේ ගැඹුරු අර්ථයක් තියෙනවා එක සංස්කෘතියක අංග වෙනත් සංස්කෘතියට බලෙන් එක් කරනවට තමයි අපි කියන්නේ සංස්කෘතික එක සංස්කෘතියක තියෙන අංග තව සංස්කෘතියකට බලෙන් එකතු කරනවා. ඒක බලෙන් එකතු කරනවා. බලෙන් එකතු වෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ කියන සංස්කෘතියේ තියෙනවා මේ කියන සංස්කෘතිය බලෙන් එකතු කරන්න. මේ ඉංග්‍රීසි අපි ගත්ත දේවල් ඉංග්‍රීසි සංස්කෘතියේ තියෙන දේවල් සිංහල සංස්කෘතියට බලෙන් දෙනවා. මේගොල්ලෝ රට අල්ල ගන්නවා. අල්ල ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ සංස්කෘතියේ දේවල් අපේ සංස්කෘතියට දෙනවා. බලෙන් දෙන්නේ අන්න සංස්කෘතික ආක්‍රමණයක් සිද්ධ වෙනවා. සංස්කෘතික ආක්‍රමණයක් සිද්ධ වෙනවා. බොහෝ විට මේක සැලසුම් සහගත වෙන්න පුළුවන්. සැලසුම්ගෙන් තොරව වෙන්න පුළුවන්. එක් රටක් තවත් රටක් ආක්‍රමණය කිරීමෙන් මෙවැනි සිදුවීම් අපිට හට ගන්නවා. තව අපි දකින්න පුළුවන්. හොඳම උදාහරණ මේ සාකච්ඡා කරන්න. අධිරාජ්‍ය ව්‍යාප්තිය තමයි මේක කතා කරන්නේ. අධිරාජ්‍ය ව්‍යාප්තියේදී බලන්න සංස්කෘතිය බලෙන් ලබා දෙන අවස්ථා අපි අධ්‍යයනය කළා දැකලා තියෙනවා. සමේවල ආක්‍රමණික ලක්ෂණ තියෙන බව ඉතාම පැහැදිලි වෙනවා. සංස්කෘතික ආක්‍රමණය එක පැත්තක දේශපාලන අතර සම්බන්ධතාවයක් තියෙනවා. සංස්කෘතික ආක්‍රමණයයි දේශපාලන අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඓතිහාසික සාධ විමසද්දී අපිට පෙනෙනවා දේශපාලන ක්‍රියාකාරකම් වල සෘජු වක්‍ර ප්‍රතිඵල තමයි මේ සංස්කෘතික ආක්‍රමණය දක්වන්නේ. එන වර්තමානයේ නව යටත් දිෂ්ඨකරණයේ ප්‍රතිඵල සංස්කෘතික ආක්‍රමණය දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් අපිට ගන්න පුළුවන්. හොඳම උදාහරණයක් අපිට ගන්න පුළුවන්. ඊළඟ මේ සංස්කෘතික ආක්‍රමණය තුළ අපි තව සාකච්ඡා කරන කාරණාවක් තමයි බහුජාතික ව්‍යාපාරවල අරමුණු හේතුවෙන් සංස්කෘතික ආක්‍රමණය සිද්ධ වෙනවා. මොකද මේ බහුජාතික ආක්‍රමණය කියන්නේ බහුජාතික ආක්‍රමණය. බහුජාතික ආක්‍රමණය. මෙන්න මේ හේතුව නිසා සංස්කෘතිය ඇතුලේ මෙන්න මේ අරමුණු සංස්කෘතිය ඇතුලේ ආක්‍රමණය සිද්ධ වෙනවා. එසේ වන්නේ මෙවල අරමුණක් තියෙන මොකද එකක් තමයි පෙළඳ අපේක්ෂා ඉටු කර ගැනීම. වෙළඳ අපේක්ෂා ඉටු කර ගැනීම මේ ප්‍රධාන අරමුණ. તો වෙළඳ අපේක්ෂා ඉටු කර ගැනීමේ මාර්ගයක් ලෙසට සංස්කෘතික ආක්‍රමණය සිදු වෙනවා. ඕවිට මාධ්‍යවල සහයයට මාධ්‍යවල සහය සංස්කෘතික ආක්‍රමණ කාර්යනාව භාවිත කරනවා. ඒ සැලසුම් සහගතව සිදු වන ක්‍රියාවලිය නිසා මේ ආක්‍රමණය උපක්‍රමශීලීව සිදු කරන්න පුළුවන්. ඒ කාලාන්තරයක් සිද්ධි ක්‍රියාවට නම් වල අවසාන ප්‍රතිඵල දීර්ඝ කාලේ ලබා ගැනීමට සංස්කෘතික ආක්‍රමණය සිදු කරන අවස්ථාව අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එනිසා සංස්කෘතික ආක්‍රමණයක අපි ගත්තොත් එහෙම ප්‍රතිඵල සමාජයෙන් වෙන්න බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒකුණ අවස්ථාවේදී එම සංස්කෘතික අංග එම සංස්කෘතියේම අලුතෙන් එකතු කරන සංස්කෘතික අංග එම සංස්කෘතියේම කොටසක් බවටද වෙනත් කොටසක් බවටද සොයා ගැනීමට නොහැකි තරම් මේවා සංස්කෘතියට බද්ධ වී නැවතයි. ඒක තමයි කාලයත් එක්ක සිද්ධ වෙන්නේ. ඒ නිසා දීර්ඝකාලීන සැලසුම ප්‍රතිඵල විදිහට තමයි මේ බහුජාතික ව්‍යාපාර කරන
වෙළඳියා මාර්ග අරමුණු සංස්කෘතිය ඇතුලේ බද්ධ කිරීම සිදු වෙනවා. අපි ඊළඟට බලමු තුන්වෙනි කාරණා. මොකද සංස්කෘතික හුවමාරුව සංස්කෘතික හුවමාරුව අපි කතා කම්පණි ගැන කතා කරමු. අපි කතා කරා ආත්මණය ගැන කතා කරමු. එහෙනම් සංස්කෘතික හුවමාරුව තුන්වෙනි කාරණා. සංස්කෘතික හුවමාරුව ඓතිහාසික වශයෙන් පැවතිච්ච දෙයක්. සමාජ වශයෙන් බලදායක තත්වයක පැවතිච්ච දෙයක් සංස්කෘතික හුවමාරුවේ තිබෙන එක් එක් අංග එම සංස්කෘතිය විසින් කැමැත්තෙන් බාර ගන්න. ශ්‍රී ලංකාව තුළ බලන්න උදාහරණයක් අපි ගන්නකොට ලංකාව ඉන්දියාවට අතීතයේ පැවති සම්බන්ධතා. ලංකාවේ රජවරුන්ගේ විවාහ සඳහා කුමාරිකාවන් ඉන්දියාවෙන් ගෙන්ව ගැනීම. දැන් මේ කාරණා පැහැදිලි අපිට. සංස්කෘතික හුවමාරුව. ඒ යැයි ගංගාවේ මේ සංස්කෘතිය ඇති ඔක්කොම අරන් කුමරියන් ලංකාවට ගේන අවස්ථාවේ ඉන්දියානු සංස්කෘතියේ පැවති ඒ සිරිතේ ආචාරධර්ම සියල්ලම අපේ සංස්කෘතියේ එක අරගෙන ඒස සංස්කෘතික හුවමාරුවක් මෙදී සිද්ධ වෙලා තියෙනවා. හුවමාරුවේ බොහෝ සංස්කෘතික අංග පසු කාලයේදී එම සංස්කෘතියේම ආවේණිකම් වලට පත් වෙනවා. පරම්පරා කීකක් කියපත් එම සංස්කෘතික අංග වර්තමාන පරම්පරාවලට තමන්ගේ පරම්පරාවේ තමන්ගේ සංස්කෘතික අංග මිස පිටින් ආපු අංග බවට දකින්න ලැබෙන්නේ නැහැ. හේතුව ඒ සංස්කෘතිය අංග තම සංස්කෘතියට බද්ධ වීම. ඒක ජාති අතර සමාජීය සහජීවනයේට මේ තාම වැදගත් සාධකයක්. බොහෝ විට අපි දන්නවා සහයෝගතාවය වර්ධනය කර ගැනීමේ විවිධ රටවල් විවිධ සංස්කෘතික අංග හුවමාරුවට ගත් අවස්ථා අපිට හම වෙනවා තේදී. සංස්කෘතික හුවමාරුවේ පදනම වෙන්නේ සංවේදනය. සංස්කෘතික හුවමාරුවේ පදනම නම් සංවේදනය. සංස්කෘතික හුවමාරුවේ පදනම අපි ගත්තොත් කියන්න පුළුවන් එක සංවේදනයයි. සංස්කෘතික හුවමාරුවේ පදනම සංවේදනය. යනවා සංස්කෘතික හුවමාරුවක් සිදු වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එක තමයි සාහිත්‍ය මගින් වෙන්න පුළුවන්. පළවෙනි කාරණාව මේ හුවමාරුව වෙන්න පුළුවන්. පළවෙනි කාරණා තමයි සාහිත්‍ය මගින් වෙන්න පුළුවන්. සාහිත්‍ය මගින්. දෙවෙනි කාරණාව තමයි කලාකෘති මගින්. කලාකෘති. තුන්වෙනි කාරණාව තමයි විලාසිතා. විලාසිතා. හතරවෙනි කාරණාව වාණිජ ගනුදෙනු. වාණිජ ගනුදෙනු. වාණිජ ගනුදෙනු. පස්වෙනි කාරණාව විවිධ උත්සව. විවිධ උත්සව. හයවෙනි කාරණාව තමයි සංස්කෘතික දූත හුවමාරු. සංස්කෘතික දූත හුවමාරු. සංස්කෘතික දූත හුවමාරු. දූතයන් හුවමාරු කරගන්න. එසා මේ බොහෝ විට මේ සංස්කෘතික හුවමාරු වෙත සැලසුම් සාකද සිදු වෙන අවස්ථා අපි දකින්න පුළුවන්. එමගින් සමාජ සංවර්ධනයට අදාළ පසුබිම සකස් කරගන්න. එසා සංස්කෘතිය සමාජ අතර පවතින සම්බන්ධතාවය අංශ කිහිපයක් ඔස්සේ අපිට මේ විදිහට පෙන්වා දෙන්න. සමාජ ජීවිතයට බද්ධ වෙලා ක්‍රියාත්මක දෙයක් විදිහට තමයි හුවමාරු සිද්ධ වෙන්නේ. භෞතික අභෞතික වශයෙන් සංස්කෘතික සමාජයේ විශේෂ ස්ථානයක් හිමි කර තිබෙනවා මේ අවස්ථාවල සංස්කෘතික හුවමාරු ඇතුළත සංස්කෘතික බලපෑම ඇතුළත.